මේ ස්වාමීන් ගෞරවයෙන් මම ප්‍රශංසා වේවා. අපගේ නව වසරේ ප්‍රථම බයිබල් අධ්‍යයනය රෝම ආශ්‍රයෙන්ගේ යොමු පත්‍රයේ මහ වනනා වූ 16 වෙනි අධ්‍යයනය. අද බලන්න යන්නේ රෝම 9 10 සහ 11 සංකල්පයේ සිදු වෙනසයි. ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි මේ හදිසියෙම එක දවසෙන් පරිචිත තුනක් විත අපි අවධානය යොමු කරන්න යන්නේ කියලා මම විස්තර කරන්නම්. රෝම පොතේ පරිචිත 16 තිබෙන අතර පළවෙනි පරිච්ඡේදයේ සිට අටවෙනි පරිච්ඡේදය දක්වා සුදු පාවුල්තුමා උගන්වන්නේ විශේෂයෙන් මූලික වශයෙන් අපිකට තේමාවක් නැත්තම් මාතෘකාවක් දෙනවා නම් රෝම 1 සිට 8 දක්වා අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය සුදු පාවුල්තුමා තුලින් උන්වහන්සේ පිළිදරව් කරනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය කියලා අපි රූප මාතෘකාව අඳුනොත් අපි නිවැරදි කියලා අනිවැරදි කියලා මම හිතනවා. ඊළඟට අපි දකිනවා රෝම 9 සිට 9 10 11 වෙනි පරිච්ඡේදවල ඊශ්‍රායල් ජාතිය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාකිරීම ගැන ලබන අතර රෝම 12 සිට 16 දක්වා ගොන ලබන්නේ එහෙමනම් දෙවියන් වහන්සේ නොමුලේ දෙන්නා වූ ධර්මිෂ්ඨකම ලැබුවා වූ කිතුණු ඔබ සහ මම අපගේ ජීවිතය කුමන ආකාරයෙන් වෙනස් වීමද අපගේ හැසිරීම මොන ආකාර විදිහට යන්නේ නැත්නම් නැවත වරක් කියන්න පළවෙනි කොටස දෙවන වහන්සේගේ ධර්මිෂ්ඨභාවය ඉදරව් කිරීම දෙවනි කොටස ඊශ්‍රායල් ජාතිය සම්බන්ධ දෙවන වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා කිරීම වගේම තුන්වෙනි කොටස ධර්මිෂ්ඨ කරනු ලැබූ අයගේ හැසිරීම ඔබට තියෙනවා ඇති මේ කොටස් තුනෙන් ඔබට සහ මට කිතුන ජීවිතේ වඩාම අදාළ වෙන්නේ පළවෙනි සහ තුන්වෙනි කොටස් එම නිසාම මේ ස්වන්වන්ද මම මඟ පෙන්නුවේ මේ දෙවනි කොටස එනවා ඊශ්‍රායල් ජාතිය සම්බන්ධ දෙවන වහන්සේගේ ක්‍රියා කිරීම පිළිබඳව එක අධ්‍යයනයකින් ඒ සාරාංශය පමණක් නැත මූලික කරුණු පමණක් ප්‍රායෝගිකව අවශ්‍ය වන්නා වූ දේවල් පමණක් ඔබ ඉදිරියට ලැබීමටයි. මම සම අදහස් කරන්නේ අද දවසේ මේ අධ්‍යයනයේ මේ පරික්ෂණ තුනම ඔබ ඉදිරියට ලැබීමටයි. හොඳයි. එහෙනම් අපි දැන් ආරම්භ කරමු මේ අධ්‍යයනය. මුලින්ම කැමති නැවතවත් මතක් කිරීමට මේ මුල් පරිච්ඡේද 8 තුල තිබෙනා වූ ගැඹු තිබෙනා වූ මූලික ගැණීම් කුමක්ද කියලා දෙවන වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය. මේ යටතේ මම කැමති මූලික කරුණු තුනක් පමණක් ඔබ ඉදිරියට ලැබීමට පළමු කාරණාව තමයි මෙලොව උපත ලබන්නා වූ සෑම මිනිසෙක්ම අධර්මිෂ්ඨයි. මේ ලෝකයේ ජීවත් වෙනා වූ ජීවත් වූවා වූ ජීවත් වෙනා වූ සෑම මිනිසෙක්ම මේ සංකේතයෙන් අධර්මිෂ්ඨයි. මෙයා විදකින්න ඕන තුනේ 9 සිට 11 දක්වා. දෙවනි කාරණාව තමයි දෙවියන් වහන්සේ ඉන්ස් වහන්සේ තුලින් මිනිසයාට මිදීම ලබා දුන්න ඇදහිල්ල කර්ම කොටගෙන මිනිසයන් මේ මිදීම නැත්නම් ධර්මිෂ්ඨකම ලැබෙන අතර මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ රෝම 3 21 22 24 වෙනි පදවල ඉතා පැහැදිලිව පෙන්නනවා දෙවියන් වහන්සේ ඒ සාධුලින් අපට ධර්මිෂ්ඨකම ලබා දී තිබෙනවා. මේ අපට නොමිලේ ලබා ගන්න පුළුවන් ඇදහිල්ල තුනේ. තුන්වෙනි දෙකක් කාරණාව තමයි රෝම 8 29 සහ 23 සඳහන් වෙන දෙවියන් වහන්සේ පූර්වයෙන් දැනගෙන සිටිනවා කවුද මේ ධර්මිෂ්ඨකම ඇතුළු වෙන්නේ කවුද උන්වහන්සේ කිරී ඇදහිල්ල තබන්නේ කියලා. ඒ අනුව උන්වහන්සේ ඒ අනුව කැඳවනවා තෝරාගන්න පොදද යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙනටයි. මේ කොටසේ මූලික ඉගැන්වීම් තුනක් හැටියට මම ඔබට සාරාංශගතව මේ ප්‍රකාශ කරලා දෙන්න අපි යමු. අද අපි ගෙනරන යනව කොටසට ඊශ්‍රායල් ජාතිය පිළිබඳව දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා කිරීම රෝම 9 සිට 11 දක්වා. අපි දන්නවා ඉදා දෙවියන් වහන්සේ උමාදිගේ ස්වරූපය මෙව මිනිසයා දෙවියන් වහන්සේ අකීකරු වෙනවා. දෙවියන් වහන්සේ අකීකරු වීම තුළින් ආලෝකයේ රාජ්‍ය පුරවැසියෙකු ලෙස මැවීම නැත්නම් මැවුලද්දව මිනිසයා සාතන්ට කීකරු වෙනවා. අන්ධකාර රාජ්‍ය අධිපතියට යටත් වෙනවා. අන්ධකාරයේ රාජ්‍යයේ පුරවැසියෙකු බවට පත් වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ උමාචගේ ප්‍රේමය නිසා මේ මිනිසයාව නැවත වරක් ආලෝකයේ රාජ්‍යයට ගැනීමට උන්වහන්සේ උමාචගේ සැලැස්ම දියත් කරනවා. ඒ නිසා උන්වහන්සේ කැඳව ගන්න අප දන්නවා ආබ්‍රහම් කියන මිනිසයාව. ආබ්‍රහම්ට ඔහුගේ මහලු වයසේදී ඊසා නැමැති පුතා
ලැබෙනවා. ඊට පස්සේ ඊසාක් තුලින් ඒසව් සහ යාකොබ් යන පුතුන් දෙන්න උන් ලැබෙන අතර බාල පුතා වන්නා වූ යාකොබ් ජර්සිවෙන වහන්සේම ඊශ්‍රායෙල් නම් තබනවා. මේ ඊශ්‍රායෙල් කියන ජාතිය ඇති උනේ ආබ්‍රහම් තුලින් ඊසාක් තුලින් ඒ වගේම යාකොබ් ඊශ්‍රායෙල් තුලින් බිහි වුණා වූ ඒ ජාතියට ඊශ්‍රායෙල් ජාතිය කියලා අපි කියන අතර ඊසාල්ගේ කියලා කියන අතර දිව්‍යයන් වහන්සේ සෑම මිනිසියෙකුටම ගැළවීමට ඇතුල් වීම පිණිස උන්වහන්සේ දුවව මාර්ගය තමයි කුරුසියේ මාර්ගය. යේසුස් වහන්සේ කුරුසියේ මාර්ගය. යේසුස් වහන්සේ මෙලොවට බිහිුණේ ඒ ඊශ්‍රායෙල් ජාතිය තුලින්. එම නිසා අපි දන්නවා මුලින්ම අපි දැක්ක දේ තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය තෝරගන්නවා. උන්වහන්සේ ජාතිය තෝරගන්නේ මේ ලෝකයට තමන් වහන්සේගේ පුත්‍ර වූ ගැලුම්කාරය එළොව පිණිස උන්වහන්සේ උන්වහන්සේ මේ ජාතිය තෝරගන්න අතර අපි දකිනවා ඊළඟට උන්වහන්සේ මේ ජාතියට බොහෝ වරක් ප්‍රසාද දෙනවා. බොහෝ වරක් ප්‍රසාද දෙනවා. අප රෝම පොත අධ්‍යයනය කරන නිසා අපි දෙන්න බලමු. අපි දකිනවා රෝම 3:2 අපි කියවනවා පළමුවෙන්ම දෙවියන් වහන්සේගේ වාක්‍ය ඔවුන්ට බාර දෙන ලද්දේ නැත යුදෙවරුන්ට දෙවියන් වහන්සේගේ වචනය උන්ට බාර දුන්නා. මකවිත මුලික වශයෙන්ම ඔවුන්ට ලැබුණ වරප්‍රසාද මේ රෝම 9 සඳහන් ආකාරයට පිළිඳ බලන්න. මම ඔබට මුලින්ම කියවන්න රෝම 9 4 සහ 5. ඕ ඊශ්‍රායෙල් වරුය පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේවසේයයක් පොරොන්දු ඔවුන්ගේය. පියවරුද ඔවුන්ගේය. මාංසාකාරයෙන් ක්‍රියස් වහන්සේ පැනුනේ ඔවුන්ගෙන්ය. හොඳයි මේ නම් දහිනවා මෙතන සඳහන් වෙනවා දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායෙල් ජාතිය නමවගේ විශේෂ වරප්‍රසාද පළවෙනිම දේ කියනවා ඔවුන් ඊශ්‍රායෙල් වරුය පුත්‍රකමත් ඔවුන්ගේය. නැතනම් දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායෙල් ජාතිය මෙතන අපට හඳුන්වලා දෙනවා ඔවුන්ගේ ඔවුන්වහන්සේ පුත්‍රයෝ කියලා. පුත්‍රකම ඔවුන්ගේ කියලා. නමුත් බොහෝ දෙනෙක් කියන්නේ ඇයි එහෙම කියන්නේ? මේක හරිද? මොකද දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය ලබනවාගේ සේනක නිසා පුත්‍රයන් කියලා හැඳුන්වන්න අපි දන්නේ නැහැනේ. ඒ පුත්‍රකම කියන්නේ සඳහන් වන්නේ නව කිසිම නේද කියලා. ඉතින් මම කැමතියි ඔබ යාව දැනුම් කරන් මුලින්ම නික්ම යාම 22 සහ 23. නික්ම යාම 4:22 සහ 23. හා කියවන්න. නුඹ පාරාවට කතා කොට ස්වාමි වහන්සේ මෙසේ කියනසේක. ඊශ්‍රායෙල් මාගේ පුත්‍රයාය මාගේ කුළුදුලා. මේ කියන්නේ එදා ඊශ්‍රායෙල් බරු ඒ මිස්රේ වහල් සමිතා ආකාරය දෙවියන්ව මොසෙස්ට කියනවා. ඊළඟ කියන්නේ විල ප්‍රකාශ කරන පාරාවට ඊශ්‍රායෙල් මාගේ පුත්‍රයාය මාගේ කුළුදුලාය මට මෙහෙ කරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නේ නුඹට කියන්නේ. ඒ වගේම හොසියා හොසියා 11:1 අපි දකිනවා මේ වචන ඊශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේම කොට මාගේ පුත්‍රයා වූ ඔහු මිශ්‍රයෙන් කැඳවා ගතිමි. මාගේ පුත්‍රයන් වූ කවුද කියන්නේ? ඊශ්‍රායෙල්. හොඳයි. ඒතර ඊශ්‍රායෙල් වරුන්ට දෙවියන් වහන්සේ අදහන පදුනේ පුත්‍රකම. පුත්‍රකම ලබා දුන්න ඊළඟට රෝම 9:4 කියන ඊළඟට මහිමයක්. මහිමය දුන්න කියන්නේ මොකද්ද? ඒත් වශයෙන්ම හරි බුදුමයි. ඔබ සහ මට මම හිතන්නේ අපේ සාක්ෂර පුළුවන් දෙ ඕ දෙනම් මහිමය මගේ ඇස්සෙන් මම දිටුවා කියලා. සමහරට අපි දර්ශන දැකලා තියෙනවා. අපි සීනවලදී අපි මේ කවසර උන්වහන්සේගේ ඒ මහිමය ඒ ඡායාවක් අපි දැකලා ඇති. නමුත් බලන්න දෙවි ස්වාමීන් වහන්සේ ඊශ්‍රායෙල් සම්බන්ධයෙන් දවසින් කියන අවදී බලමු ලෙවි කතාවේ 9:6 සහ 23 දෙක. ලෙවි කතාවේ 9:6-23 ලෙවි 9 අපිට කියවන්න මෙතන කියනවා මෝසස්ද නුඹලා විසින් කළ යුතුයයි ස්වාමීන් වහන්සේ අණ කළ දෙමිය. එවිට ස්වාමීන් වහන්සේගේ තේජස නුඹලාට පෙනෙන්නේ යයි කිය. මෝසස් දැන් මේ ඉස්සර ජනරල් කියනවා මෙහෙම දෙයක් වෙනවා කියනවා
ඇදී කරන්න. එතකොට ඔබ කැම්පසා නිවස ගෙදරදී ඔබ කල් පුරස් කියා ඔබට හැදී විතර මාත් කියන්නේ. නමුත් මේ පදේ කියන්නේ මොකද්ද? නුඹලා මේ කරපුවාම මේ කලබිට සෝන්වාදී තේජස නුඹලාට පිළින්නේ කීය. යහපතින් පදේ සායෙන් පදේ දැන් බලන්න ලිවි කතාවේ 6:23 මෝසස් සහ ආරොන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල්ව පිටතව සෙනගට ආශිර්වාද කළෝය. ඒ විට ස්වාමීන් වහන්සේගේ මහිමය මුළු සෙනගට පෙනුනේය. ස්වාමීන් වහන්සේගේ මහිමය මුළු සෙනගට පෙනුනේය. ඔව්, එක්කින දෙන්නේ නෙමෙයි, ජාතියක් වශයෙන් ඒ මුළු ඊශ්‍රායල් ජාතියම ස්වාමීන් වහන්සේගේ මහිමය දකිනවා. ඒ වගේම ගණන් කතාවේ 16:19 කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සමුතු වීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කළේය. ඒ විට ස්වාමීන් වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුනේ. ඔව්, පිළිගන්නවද නෝදි? මෙන්න මේ ඊශ්‍රායල් වලට මේ විශේෂ වරක් ප්‍රසාදය. ස්වාමීන් වහන්සේගේ දිව්‍ය මහන්සියගේ මහිමේ උන්වහන්සේගේ තේජස උන් දකිනවා. ඊළඟට කියනවා රෝම 9:4 ගිවිසුමත් ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම නැත්නම් ගිවිසුමත් නෙමෙයි, කියන්නේ ගිවිසුමෝ තිරතර වැඩි වෙන සඳහන් වෙනවා. මොනවාද මේ ගිවිසුම? අපි දන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග, ඒ වගේම මෝසස් සමග, ඒ වගේම දාවිඩ් සමග උන්වහන්සේ ගිවිසුම ඇති කරපත් ගත්තා. අපි දන්නවා මුළු ගිවිසුම ඇදීද ආබ්‍රහම් සමග ගිවිසුම ඔබට කියවන්න පුළුවන්. උප්පත්ති 15:17 දක්වා, ඒ වගේම උප්පත්ති 17:18 දක්වා. මෝසස් සමග ගිවිසුම සඳහන් වෙන්නේ නික්මයාම 13:5 සමා වෙන නික්මයාම 19:5, ඒ වගේම නික්මයාම 24:1-4 දක්වා. තුන්වෙනුව දාවිඩ් සමග ගිවිසුම දෙවනි සාමුවෙල් 4 පරික්ෂදේම, ඒ වගේම දෙවනි සාමුවෙල් 23:5. හොඳයි. ඉතින් අපි දැක්කනේ උන්වහන්සේගේ දෙවනදී වචනේ ඉජවරු ඉසාර ජාතිය බාර දෙනවා දෙවනද උන්ට. පුත්‍ර කමට ඇතුළු මේ වරක් ප්‍රසාද දෙනවා. දෙවනදී මහිමය උන් දකිනවා. දෙවනදී ගිවිසු මොහු ලබනවා කියලා බුදුර කියනවා. විවස්ථාව විවස්ථාව උන්ගේ. ඒත වශයෙන්ම නැවත වරක් මං කලින් කිව්ව ආකාරයට මෙතන කියන්නේ මම මේ විවස්ථාව නැත්තම් පැරණි ගිවිසුම විශේෂයෙන්ම ඉජවරු ඉහි බාරයි. ඊළඟට කියන 9:4 තවදුරට දේව ව්‍යවස්ථාව දීමත් දේව සේවයක්. දේව ව්‍යවස්ථාව කියන්නේ දේවත්ව ව්‍යවස්ථාව දීමත් කියන එකට වඩාද දේවත්ව දුන්නේ ඔවුන් තුලින් දෙවියන් වහන්සේ. අපි දන්නවා පැරණි මියුසියම් ඒ පොත් ලිව්වේ ඒ සියලු පොත් ලිව්වේ පැරණි මියුසියම් පවා නෙමෙයි නව මියුසියම් පවා සියලු පොත් ලියවුනේ දෙවියන් වහන්සේ මේ දේ වචන අපිට දුන්නේ ඊශ්‍රායල් ජාතිය හරහා. සුදා දැන් වහන්සේ මේ මනුෂ්‍ය ඊශ්‍රායල් ජාතියේ ඒ නොයෙක් දිවසිවරු වෙන්න පුළුවන් අනාගත දෝතුන් අපි කියනවා ඔවුන්ව දෙවි ස්වාමීන් වහන්සේම ඔවුන් තුල ක්‍රියා කරමින් ඔවුන් තුලින් දේ වචනේ මෙලොවට ලබා දෙනවා. ඊළඟට කියනවා දේව සේවය ඔවුන්ගේ. දේව සේවය කියන්නේ මොකද්ද? අපි දකිනවා පරණ ගිවිසෙමි ඒ දේව මාලිගාව ගොඩනැගීම, ඒ දේව මාලිගාවේ නමස්කාරය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඒ නීති රීති දෙවියන්ගේ නමස්කාරය කළ යුතු ආකාරය දෙවියන් වහන්සේ පෙන්වා දෙන උන්ටයි ඒ නමස්කාරය සේවය කිරීම වහන්සේට. ඊළඟට කියන 9:4 දේව පොරොන්දු සැබවින් ඔබ මේ කියලා දන්නවා දෙවියන්ගේ පොරොන්දු දුන්නා. ඊළඟට පියවුතෝන්ගේ ඇදහිල්ලේ පියවුතෝ ආබ්‍රහම් මෝසස් නැත්නම් කිරණ දාවි නැත්නම් කිරණ ඉසායා එලියා මේ ඇදහිල්ලේ පියවුතෝ යාකොබ් මේ සියලු දෙනාම ඊශා ජාතිකයෝ. ඊළඟට 9:5 කියන මහන්සාකාරී ක්‍රිස්තුස් වහන්සේ පැනුනේ ඔවුන්ගෙන්. අපි දකිනවා මෙතන සුදු පාවුදා පැලිපෙනවා මෙන්න දෙවියන් වහන්සේ මේ ජාතිය තෝරගන්නවා ලෝකයට ආශිර්වාද කිරීමට. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් මේ ජාතිය තෝරගන්නවා ඊශ්‍රායල් සෙනග තෝරගන්නවා මේ ලෝකයට ගැලුම්කාරී එවලා ඒ ගැලුම්කාරය තුළින් සෑම මිනිසෙකුම ධර්මිෂ්ඨකමට ඇතුල් වීමේ වරප්‍රද ලබා ගැනීමට
ඔව් යනවාන්සේ ඔවුන්ට මහත් වරප්‍රසාද දෙනවා නොයෙක් වරප්‍රසාද දෙනවා යන්නේ මහිමය දකින්න දේ වචනේ ඔවුන්ට දෙනවා ඇදිල්ලේ ඒ නායකයෝ ඇදිල්ලේ පියවරු ඔවුන්ට බිහි කරනවා දේව නමස්කාරය හැම දෙයක් දෙනවා දේව පුත්‍රයාණන් අන්තිමට ඔවුන්ට පැමිණෙනවා නමුත් ප්‍රේමී සහෝදර සහෝදරි ඉතාමත්ම ඛේද ජනක දෙයක් සිදු වෙනවා දෙවියන් වහන්සේම තෝරාගත්තා වූ ඊශ්‍රායෙල් ජාතිය. දෙවියන් වහන්සේම මෙතන වරප්‍රසාද දුන්නා වූ ඊශ්‍රායෙල් ජාතිය. දෙවියන් වහන්සේම පුත්‍රකම ලබා දුන්නා වූ ඊශ්‍රායෙල් ජාතිය. මුළු ලෝම ආශිර්වාද ලැබීමට තමන් පුත්‍රයා බිහි කිරීමට පාරිශුද්ධ කළා වූ ජාතිය. දෙවියන් වහන්සේ නොමිලි දුන්නා වූ ධර්මිෂ්ඨකම ප්‍රතික්ෂේප කරනවා. ඒ නොමිලි උමහා දුන්නා වූ ධර්මිෂ්ඨකම ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කරනවා. මම කැමති දැන් දහවල් පැච්චිත් කෙලි මෙයන්ට ඇයි මේ සිදු වුණේ මේ සිද්ධ සිදු වුණේ කියලා ඔබට පෙන්නුම් කරන්න ඇත්ත වශයෙන්ම මම ඔබේනම් ඇයි කොහොමද මේ සිද්ධ වුණේ ප්‍රේමි සහෝදරි අපි බලමු මොකටද රෝම 10:2 දිය මක්නිසාද මේ ඕ ඉස්රායෙල්ගේ ඔවුන්ට දෙවියන් වහන්සේ නිසා ජොලිත කම ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි මේ ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් වහන්සේගෙන් ලොකු උනන්දුවක් ලොකු කැපවීමක් ලොකු ඕනෑකමක් ලොකු ඉමහත් ජොලිත කමක් තිබුණා සුදු කල්ගේ මම සාක්ෂි දරන ඔවුන් ගැන ඔවුන් තිබුණා බලවත් ජොලිත කමක් නේද මොකද කියන්නේ කොහොමද මේ කටි උදා වුනේ ඒ පදේම කියනවා නමුත් එය දැනගැන්ම ඇතුව නොවේ සැබෑ දැනගැනීමක් නැතුව ජොලිත කමක් පමණක් තිබුණා සැබෑ දැනගැනීමක් තිබුණේ නැහැ අපි කියනවා පදිකත් බලලා කන්නේ විස්තර කරන්න එතකොට මොකද වෙන්නේ ඔවුන්ගේ දැනගැනීම නොතිබුණු නිසා නියමකා දැනගා නොතිබුණු නිසා දෙවියන් වහන්සේ නොමිලේ දුන්නා වූ ධර්මිෂ්ඨකම නොමිලේ අදහන්නා වූ සැබෑ දෙනා වූ ධර්මිෂ්ඨකම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා ඔවුන් එක වාරගන්නේ නැහැ ඒ වෙනුවට ක්‍රියාතුලින් ධර්මිෂ්ඨකම ලබා ගැනීමට ඔවුන් වෙහෙසෙනවා මම ඔබට කියවන්නම් රෝම 10:3-4 මක්නිසාද ඔව් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන දෙවියන් වහන්සේ දෙනවා මේ ධර්මිෂ්ඨකම දැනගත්තේ නැහැ ඇතිවරුන් ගත්තේ නැහැ පිළිගත්තේ නැහැ තමුන්ගේ ධර්මිෂ්ඨකම සිහිර කරන්න සොයමි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නොවෙයි මේ නොමිල දෙනව ධර්මිෂ්ඨකම යටත් නොවිලා මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිළිස පිරිස් වහන්සේ විවස්ථාවේ සමාප්තිය වනසේක අදන්නා වූ සමෝචන ධර්මශ්‍රම ලැබීම දිවෙන් වහන්සේගේ කැමැත්තයි සැලැස්මයි නමුත් මොහුගේ පිළිගත්තේ නැහැ. එහෙමනම් මේ සතරේ පදේ කියනවා තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිර කරන්ට සොයමි නෝ මෙහෙසු නයිබ්ලක් ධර්මිෂ්ඨකම ස්ථිර කරගන්න ඇදිලි කියලා කොහෙවත් තරම් වෙලා නැහැ. එහෙමනම් අපි අහන්න ඕනේ ප්‍රශ්නය කොහොමද මේ වෙන්නේ? ඉබේම මම සිිතේ වුණා අපි හැමෝම මේ ප්‍රශ්නේ ඇයි දෙවියන් වහන්සේ තෝරගත්ත මේ දේ නැද්ද? උන්වහන්සේ බලවත් පරප්‍රසාද දුන්නා. එතකොට මේ ඇදිරිලේ පියා දහනුනා වූ ආබ්‍රහම් ඊශ්‍රායෙල් ජාතියේ පියා කියලා අපි කියන්න පුළුවන්. එහෙමනම් ඇයි ඔවුන් මේ ඇදිරිලේ එච්චර හීන වුණේ? ඇයි උන් බාර ගත්තේ නැත්තේ? පිළිසල් දෙනවානේ. මම කවුද කියනවා? දේවනාථගේ වචනේ මුන් කියුවා. දේවනාථ වචනේ අධ්‍යයනය කළා. දේන වචනේ මුක් සෙව්වා. මහා ජොලිත කාරණින් සෙව්වා. එහෙමනම් ඇයි කොහොමද උන්ට වැරදුනේ? මතෙව් 15 අපගේ ස්වාමීන් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අපට මේ තේරුම් ගැනීමට ආලෝකයක් වහන්සේ පිහිටවනවා. අපි දකිනවා මේ මතෙව් 15:1-9 යේසුස් වහන්සේ ප්‍රකාශ කරන අවදී එකල පරිසිවරුන්ද ලියන්නෝද යෙරුසලෙමේ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබගේ ගෝලෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩ කරන්නේ මක් නිසාද? ඔව් කෑම කන්නිට අත් නොසෝදා කතේ කිව්වොය. උන්වහන්සේ උන්ට උත්තර දෙමි. නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මක් නිසාද? මෙන්න. මහා පුදුමාකාරයි වගේම මහා කනකාඩු සහිත තත්ත්වයක්. දේව පුත්‍රයා මේ ආගමික නායකයන් ගහනවා
නුඹලා මොකද මේ කරන්නේ? නුඹලා දිවෙනවාදීගේ වචනේ වඩා නුඹලාගේ පරම්පරාගත නියෝග නැත්නම් ට්‍රැඩිෂන්ස් වලට වඩා ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. ඉන්පසු හතරේ සිට මේක විස්තර කරනවා. ඔබ කරනවා කියව බලන්න. මාතිව පහලේ හතරේ සිට නැත්නම් මෙතන වෙන්නේ මොකද? දේ වචනේ වඩා උසස් ස්ථානයක් යුදෙවරුන් ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ආවා වූ ඒ නියෝග වලට මුල් සාන ඇතුණා. මේ වෙලාවේ මම කැමති මගේ අත්දැකීමක් කියන්න මේ සම්බන්ධෙමිට එක්තරා විදියකට මම විශ්වාස කරන ඒ යම් කිසි සමානතාවක් ඔබට පෙනේ සුළු සමානතාවක් මගේ ජීවිතේම. ඒත් වශයෙන් දෙවියන්ගේ කරුණාවේ දෙවමහන්සි මාව බිහි කළේ ඉතාමත්ම දේව බය ඇති ඉතාමත් භක්තිමත් මෙතොලිස්ස පවුලක් තුළ. එම නිසා මගේ දෙමව්පිය දෙදෙනා අම්මයි තාත්තා දෙන්නම ඉතාමත් භක්තිමත් අය. එම නිසා කුඩා කාලේ ඉඳලා මම මට ඉගෙන ගන්න එක දෙයක් තමයි මෙතොලිස්ස වල කිසිම දායක මත්යන් ප්‍රාණය කරන්නේ. ඕන්ගේ ඒ ඉගෙනීම තුළින් මෙතොලි ධර්මයෙන් මම කිසිම දායක අද වෙන අනිදිම දායක මම මත්යන් ප්‍රාණය කරලා නැහැ. ඒ වගේම මම කිසිම දායක දුම් බීම ඉත බැහැ වෙනත් පාවිච්චි කරන්නේ නැහැ. ඉරුදින නමස්කාරය මම කඩ කරන්නේම නැහැ. ඉතාමත්ම කලාතුරකින් යම් විශේෂයක් නිසා මට ඉරුදින නමස්කාර සමයෙන් බැරි වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ඉරුදින නමස්කාර මත සහභාගී වෙනවායි සම්බන්ධවස ශුද්ධව ප්‍රවැත්වීම ඉතාමත්ම වැදගත් දෙයක් මම සැලකුවා. මම උදේ නොසෑයත් නතර මම බයිබලයේ කියුවා. හැමදාම මොකද වෙන්නේ? මම හොඳ කෙනෙක් කියලා මම සිතුවා. මා විතරක් නෙමෙයි බොහෝ දෙනා අන් අය පවා මම යහපත් කෙනෙක්ද මම පිළිගත්තා. නමුත් මේ සහෝදරි මම අවුරුදු 21 තමයි මම ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ තුලේ ඇදහිල්ල තුලින් ධර්මිෂ්ඨව ලැබුවා. නැත්නම් අලුතෙන් ඉපදුනා වූ දෙවියන් වහන්සේ පිටින් සම්පූර්ණ අලුත් ජීවිතයකට දේව ධර්මවලින් පාතබුවා වූ තරුණ කණ්ඩායමක් මම අඳුරගත්තේ. මම ඔවුන්ගේ ජීවිත වෙනසක් දකින්න පටන් ගත්තා. නමුත් ඒක මට තිබුණා වූ ඒ උදාහ තිබුණා වූ ඒ ඉතාමත්ම මම ඉතාමත් හොඳ ගතිගුණ ඔවුන්ට තිබුණේ. ඔවුන් සමාජ වලින් තරුණ කාලේ ඒ වගේ වැඩ විදිහට කරලා තිබුණා. නමුත් දැන් ඔවුන් ධර්මශාලා බලදුන්නා. නමුත් මට වෙන පිළිගන්න බැර මනුෂ්‍යයන් සමග වාද කළා. මම මාස 3ක් ඔවුන් සමග වාද කරාම කියන්න හදන මේ කාලේ. මෙදී සභාවේ ඒ චාරිත්‍ර ඒ ගැන්වීම ඒ ගතිගුණ දෙවනම ප්‍රශංසා කරන උන්වහන්සේ මට දුන්නා වූ ඒ බාල වයසේ පටන් උන්වහන්සේ දුන්නා වූ ඒ ජීවිතය ගැන. නමුත් ඒ යහපත් විස ජීවත් වීම පවා මට බාධාවක් වුණා. නොමුලේ ලැබෙනා වූ ධර්මිෂ්ඨකම තුළින් වෙනස් වුණා වූ ජීවිතයක් ගත කරන අයට මම විරුද්ධ වුණා මුලින්ම. නමුත් දෙවියන් වහන්සේ ධර්මයන්ට මම ස්පර්ශ කරමින් මා විනාශ කළා. ඇදිරෙන ආ වූ දේවදාරුකමට මම ඇතුළු වුණාම ඒත් වශයෙන්ම මගේ ඒ අලුත් ජීවිතයේ සමහර විට මගේ මුතුවිදි පසුබිම් නිසාම වඩා ශක්තිමත් වුණා. කොහොමරි මම මේ වෙලාවේ ඔබ සෑම දිනාට සමන්දන ඔබ සෑම දිනාම අනිවාර්යෙන් ඔබ කිසිමවත් බව මා විශ්වාස කරන වැඩිම දෙනෙක් වැඩි දෙනෙක් ඔබ සෑම දිනෙකම නමස්කාරයේ සබන් වෙනා වූ විවිධාකාර සභාවන් වලට අයිති වන්නා වූ දේව දරුවන්ට මා විශ්වාස කරනවා. ඔබ යන වූ සභාවේ චාරිත තිබෙන අනිවාර්යෙන් ඔබ යන වූ සභාවේ ඒ පරම්පරාවද නියෝති වෙන අනිවාර්යෙන් මා යටපත් සුළුකොට සලකන්නේ. නමුත් මේ වෙලාවේදී මා ඔබට එක අවධානම් පෙන්නුම් කරන්න කැමති. කිසිම දායක ඔබගේ සභාවේ මම හිතවලු යුතු කියන්නේ ඔබගේ සභාවේ ඒ තිබෙනා චාරිත්‍ර වේවා නැත්නම් ඒ පරම්පරාවගත නියෝග වේවා ට්‍රැඩිෂන් වේවා කිසිම තවසකට දෙවියන් වහන්සේට වඩා වැදගත් ස්ථානයක් දෙන දේ වශයෙන් වඩා වැදගත් ස්ථානයක් දෙන්න මේවා. හැම විටම දෙවියන් වහන්සේගේ වචනයට ඒවට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න කියලා ඔබට කියන අතර ඔබගේ ප්‍රශ්න අහන්න කැමතියි. ඔබගේ ජීවිතයේ ප්‍රමුඛතාවද දෙවියන් වහන්සේගේ වචනයට ඔබ දෙනා වූ ස්ථානයක් වත්. ආයි මයි ප්‍රශ්නය ඔබට යොමු කරනවා. මගේ ප්‍රශ්නේ විතරම අහන්න. නැවත මම ඔබට කියනවා ඔබගෙන් අසන්නද ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනයට ඔබ දෙනා වූ ස්ථානයක් වත්.
හොඳයි. අපි බලමු ඊළඟට සුදුමාවල් මොනවද කියන්නේ යන්නේ කියලා. දැන් මේ ධර්මිෂ්ඨකම තුල ඉන්නේ නාමෝ සමාවෙන්න. ඇදෙන්නේ නෝ මේ ධර්මිෂ්ඨකම ඇදෙන්නේ ත්‍රිවිමෙන් නාමු ධර්මිෂ්ඨකමට යටත් නෝනෝය කියන අපි 10 තුනයි කියනවා. සුදුමාවල් ඊළඟට කියනවා මම කැමති ඔබට 10 10 උතුම් යන උපන මක්නිසාද මිනිසයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහගන්නේ. නැත ඔබ ධර්මිෂ්ඨකම ලැබලා තියෙන්නේ ඔබගේ සිතින් අදහගෙනයි. ඊළඟ කියනවා ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේ. නැත අපි ධර්මිෂ්ඨකම ලබන්නේ අපි හදවතින් නැත හිතෙන් අදහගෙන අනුගෙන් ප්‍රකාශ කරන ඕ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ මාගේ පව් දිසා කුරුසියේ පූජා කරනවා. මේ කෝලේ සහෝදි ඊළඟ සුදු පහෝලි තාමත්ම අලංකාර දෙයක් යන පටන් ගන්නවා. ඔබට කියවන්න මුලින්ම රෝම 10 11 සහ 12 උන්වහන්සේ කෙරෙහි අදාන කවරෙක්වත් ලැජ්ජාවට නොපෙමිණියේ දීවිල කියන්නේ මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයන් අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමි වහන්සේ සියල්ලන්ට ස්වාමිව උන්වහන්සේට යාඥා කරන සියල්ලන් දෙසා උදෙසා පොහොසත් සිද්දේක දෙවියන් වහන්සේ උන්වහන්සේ ඉලක්කන ධර්මයන් මා කියන මක්නිසාද ස්වාමි වහන්සේගේ නාමයට යාඥා කරන කවුරුනොත් ගනුන් ලබන්නේ නැත. සුදු බවල් කියන අහලා ඇදහිමෙන්නේ අහලා මේ ඇදහිමට පැමිණ ස්වාමි වහන්සේට ඔබ යාඥා කරනවා නම් උන්වහන්සේ ගැලුම් දෙනවාමයි කියලා. එතකොට වශයෙන් මම කැමති ඔබට 13 14 15 පාද ඔබ කියවලා බලන්න. මෙතන ඉත අලංකාර ලෙස සුදු පාවල ඉස්පත් කරන තර්කයේ මොබිල් දබන්න. 15 වෙනි පාදයේ ඔබ කියනවා. කවුරුන් හරි එහෙමනම් ඇදහිල්ලට පැටින්න ප්‍රථමයෙන් කවුරු හරි. ඊතරත් තමයි යන්න තිබෙනවා. නැත වශයෙන් ප්‍රකාශ කරන්න තිබෙනවා. වචනේ දේශනා කරන්න තිබෙනවා. ඇදහිල්ලේ පැටින්නේ ඇසීමෙන් නම් අසන්න නැතුව ඇදහිල්ලේ පැටින්න බෑ. අසන්න නැතුව දැනගන්න විදියක් නැහැ. එහෙනම් අසන්නේ කොහොමද? ඔබ සහ මම මේ වචනය මේ ගැළවීම පරිවිඩය ප්‍රකාශ කරන්න තිබෙනවා. දේශනා කරන්න තියෙනවා. කියන්න තිබෙනවා. ඒ නිසා යන්න තිබෙනවා. දාත්‍රි පදේ කියන ඊළඟට මේ අනුව මනුෂ්‍යයා මේ වචනේ අසල අසුභ අය අදහන්න තිබෙනවා. අදහපු අය දෙවියන් වහන්සේ කල්ලව කරන්න නැත්නම් යාඥා කරන්න තිබෙනවා. මේ යාඥා කරන සෑම දිනකටම ගැළවෙන්න තිබෙනවා. නැත්නම් මෙතන මම දකින්නේ ඉවෙන්ජලිස්ට් සේවයේ අත්‍යවශ්‍යකම. ඉවෙන්ජලිස්ට් සේවයේ අත්‍යවශ්‍යකම මෙන්න දේව පුත්‍රයාව දෙවියන් වහන්සේ වෙන සෑම දිනකටම නොමිලේ ගැළවීමට ඇතුල් වීමට ඉඩ පහසුකම් අවස්ථාව ඒ වරප්‍රසාද ලැබී තිබෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ. දැනගන්න ඕන අසන්න තිබෙනවා. අසන්න නම් ඔබ සහ මම ප්‍රකාශ කරන්න තිබෙනවා. ප්‍රකාශ කරන්න අපි යන්න තිබෙනවා. අපි ප්‍රකාශ කරන අතර ආනෙක්කන සමන් දින විශ්වාස කරන්න තිබෙනවා. විශ්වාස කරන දේවාස කන්නව කරන්න තිබෙනවා. එවිට ඔබට ගැලවීම ලැබෙනවා. මේ තවදස අවුද අද ඔබ සහ මට දෙවන සමතලවත මතක් කර දෙය තමයි ඔබ සහ මම ගැලවීම ලබා තිබෙනත මේ ඉමහත් අසීමිත අප්‍රමාණ ආශිර්වාද ලබා තිබෙන අතර අප එය ප්‍රකාශ කරනවා. රෝම 10 පහළ බලන්න කියනවා උදී. රෝම 10 පහළ කියනවා සමහරු යන්න ලැබුවොත් මිස දේශනා කරන්නේ කොහොමද? නැත්තම් කොහොමද කවුරුගේ දේශනා කරන්නේ? කවුරේ වෙලා නැත්නම් මම අදහස් ගන්නවා කියන්නේ මේකයි. මම රැකියාවක් කළ කෙනෙක්. දැන් මම ශ්‍රාවක ලවාදි වෙනවා. නමුත් මම රැකියාවක් නොකළොත් මම කියලා දේශනා කරන්න මගේ පවුල නඩත් කියන යම් සාධාරණයක් ඕනේ. ඒ නිසා මහා පිටුපස මාව යවන කණ්ඩායම නැත්නම් සමාවක් නැ යම් කිසි
කණ්ඩායම් තිබෙන බව මෙතන ප්‍රකාශ කරා. එහෙම නිසා පිළිතුරු සහෝදරි. මිනිස්යන් යහන්න තිබෙන. ඒ අනාය දේශනා කරන්න දිනවා. නොයෙක් දේවල් නෙමෙයි. ගැළවීමේ පණිවිඩය දේශනා කරන්න තිබෙනවා. ඉතින් මෙයා කියනවා මේ සම්බන්ධව යහපත් දේ ගැන සුභාරංචිය ගිනෙන්නා වූ තැනත්තාගේ පාද කොතරම් අලංකාරද. නැත්නම් ඔබ ඔබගේ අල්ලපු ගෙදර අසල්වැසියාට එයා ළඟට ගිහිල්ලා මේ සුභාරංචිය මේ පණිවිඩය ගෙන යන අතර එනෝටි වචනේ කියනවා ඔබගේ පාද කෙතරම් අලංකාරද. ඔබගේ පාද කෙතරම් අලංකාරද. තවදුරට මේ වැදගත්කම තේරුම් ගැනීම පිණිස මම කැමති ඔබගේ අවධානය නැවතත් යොමු කරන්න තව පාද ස්වල්පයකට. අප බැලුවොත් සුභාරංචි හතරන අවසානයේ තිබෙනව වචන මතෙව් කර්ණාඩෝ කියවල බලන්න මතෙව් 28:18 සිට 20 පිස්වල්නාන් කියන බොසියු ජාති ගෝලයන් කරපන්න කියලා මාක් 16:15 කියව බලන්න ලූක් 24:46 දක්වා යොහාන් 20:21 මේ සුභාරංචි හතරේම දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ඒ අවසානයේදී කියනවා යන්න මේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. නැවත බලන්න මපුරුදු ප්‍රකාර ওই ප්‍රශ්නයක් ආද කැමති මේ පිළිබඳව ඔබ දැන් කරන්න කුමක්ද? මේ පිළිබඳව ඔබට කළ හැකි කුමක්ද? මම යෝජනා කිපයක් කරන්න කැමතියි. මම යෝජනා කරා අපි හැමෝටම යන්න බැහැ. අපි හැමෝටම ගමින් ගමට ගොස් නැතනම් මුත් ස්ථානවලද ගොස් මුත් පළාත්වලද ගොස් දේශනා කරන්න අපි හැමෝටම වෙයි. මේ හැමෝටම දේශනා කිරීමේ යන්ත කැදවන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් හැමෝටම සුභාරංචි සේවයට දෙන්න. ඔබට ලැබෙන ආශිර්වාද වලින් ඔබ කොටස සුභාරංචි සේවයේ කරන උදෙසා වෙන් කරන්න පුරුදු වෙන්න. දෙවෙනුව සුභාරංචි සේවය ගැන යාඥා කරන්න. තවද ඔබගේ සමාහාවේ ඉවැන්ජල් වර්සවරින්ද පුළුවන්. ඔබගේ සමාහාවේ සමාහරට නොඑක විදියට දයාගේ වශයෙන් ප්‍රකාශ කරනා ඉන්න පුළුවන්. ඔබගේ සමා පාලකයා ඒ වගේ විදියකට තිබුණා නොඑක අය ඕන ගැන යාඥා කරන්න. දෙවි ස්වාමිනී ඔබ පාවිච්චි කරන්න. ස්වාමිනී ඔබ කාටගේ උපවාස ගැන කියන අතර ඔබ වාදම ශ්‍රද්ධාවෙන් අතුල ස්වාමිනී කතා කරන හදවත් වලට අප හැමෝටම පුළුවන් මේක කරන්න. තුන්වෙනි ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කී කරු ජීවිතේ ස්වාමීන් වහන්සේගේ ජීවිතේට කී කරුව ඔබ ජීවිතේ නතර මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ සුභාරංචි ප්‍රකාශ කිරීමට ඔබට දොරවල් අරිනවා. සාක්ෂි දැරීමට දොරවල් අරනවා. ඔබගේ ජීවිතයේ මිනිස්සු එදිට වෙනස දැකලා මිනිස්සු සමහරට ඔබ ළඟට ඇවිල්ලා ඔබගේ නොයෙක් ආකාර ප්‍රශ්න අහනවා. සහෝදරයා මම දැක්ක ඔබ ජීවිතයේ වෙනසක් තිබෙනවා මට කියලා දෙන්න පුළුවන්. ඔන්න ස්වාමීන් දුරක් කරලා දිනවා. ඔහුට සුභාරංචිය දේව ප්‍රේමය ගැන ප්‍රකාශ කරන්න. ඔබගේ ජීවිතයේ දිව්‍ය මහන්සිය කරන්න උදේ ගැන සාක්ෂි දරන්න. අවස්ථාවක් ලැබුණම විතරම ගැළවීමේ මාර්ගය පහදා දෙන්න. හොඳයි. හොඳයි. මං කිව්වා ආකාරයට මම මේ රෝම 9:10-11 තිබෙන්නා වූ ප්‍රායෝගිකව අපගේ කිතු ජීවිතයට උපකාර වෙන්නා වූ දේවල් වුණ අතර මගේ මූලික ගැන්වීම මූලික තේමාව මොකද්ද? මම කරණයට වරක් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාකිරීම විදෙවරුන් පිළිබඳව. නැත්නම් ඊශ්‍රායල් ජාතිය පිළිබඳව දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාකිරීම. අපි දැන් කතා කරමු දැන්. ආචාර්ය දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය තෝරගන්න. දෙවියන් වහන්සේ ඌන්ට නොයි වරප්‍රසාද දෙනවා. දෙවියන් වහන්සේ නොයි වරප්‍රසාද දුන් නමුත් ඔවුන්ගේ ඒ නොයික් ඒ පරම්පරාගත නියෝග මුලික වශයෙන් හේතු කොටගෙන දිව්‍යන් වහන්සේනාව මේ ධර්මශ්‍රාම දිව්‍යන් වහන්සේවෝ මෙසියස් වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කරන යුදෙව් ජාති යේසුස් වහන්සේව ගැලුම් කරගෙන පිළිගන්නේ නැහැ. එහෙනම් මේ සර්ව සාධාරණ දිව්‍යන් වහන්සේ උපදේ කරලා එකවසෙන්ම යේසුස් වහන්සේ කුරුසිපත් වීමට අපි දන්නවා. ඒ උනේ ඒ රෝම අධිරාජ්‍යවාදියාට අපි දන්නවා. නමුත් යුදෙව් ජනතා
කුරුසිපත් කරව කියලා කෑගගයිටි යුදෙව් ජනතාවයි. නැත්නම් ඒ කුරුසිපත් කරේකට උන් හවුල් කාලේ වුණා. එහෙමනම් දෙවියන් වහන්සේ මේ සාධාරණ ධර්මිෂ්ඨ ක්‍රියා කිරීම කුමන ආකාර වේවිද? කුමක් වේවිද? මුලින්ම අපි මොහොතක් බලමු. මුල් මිනිසයා තම ආරම්භ දෙවියන්වට. දෙවියන් වහන්සේ මිනිසයාම වත්. දෙවියන්වහන්සේ මිනිසයාට අවශ්‍ය සෑම දෙයක්ම සපයනවා. දෙවියන්වහන්සේ ඔහුට ධාමාත්ම තෘප්තිමත් වාසනාවන්ත අලංකාර දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකම ඇති ජීවිතයක් ගත කිරීමට දෙවියන්වහන්සේ සියලු වරප්‍රසාද කියලා මම කියනවා නේද? වරප්‍රසාද නැත්නම් ආශිර්වාද සපයනවා. උන්වහන්සේ මේ මිනිසයාව ඒ දාන උයනේ උදැමු අතර මේ මිනිසයා දෙවියන් වහන්සේට අකීක වෙලා දෙවියන් වහන්සේව අවිශ්වාස කරන දෙවියන් වහන්සේ හතුරාම බොරුවේ පියාපු යක්ෂයාට රැවටිලා දෙවියන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේ එපා කිව්ව දේ කරලා යන අකීක වෙලා යක්ෂයා කරන්න කිව්ව උදේ කරලා සාදු සාධාරණ දෙවියන් වහන්සේ ඒ මිනිසයාට උන්වහන්සේ ඒ මිනිසයාට ඒ වෙලාවේ ඒ හිමි දඬු වුණ දෙනා නමුත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මේ මිනිසයාට දෙමුළුම වාසීන්ටම ගැළවීමේ මාර්ගයක් උන්වහන්සේ උදාරණ කරනවා. උන්වහන්සේ මුළු මිනිස් වර්ගය සමගම ක්‍රියා කළේ අති සාධාරණත්වයෙන් අති ධර්මිෂ්ඨකමින් කරුණාවෙන් ප්‍රේමයෙන් දයාවෙන්. එහෙමනම් දැන් මේ යුදෙවරු ඇවිල්ලා දේව පුත්‍රයාව මේ සියලු වරප්‍රදම් ලැබුණාම දේව පුත්‍රයාව ඔහු ප්‍රතික්ෂේප කරපුවාම දෙවියන් වහන්සේ ක්‍රියා කළේ කොහොමද කියලා දැන් අපි බලන්න යනවා. රෝම 11 අපි දැක්කේ මේකයි මුලින් වශයෙන්. රෝම 11 මම කැමති මුලින්ම 25 සහ 26 වට කියන්නට. මක්නිසාද සහෝදරයනි, නුඹලාම ඥානවන්තයෝයි නොසිතන පිණිස මේ අභිරහස නුඹලා නොදැන සිටනවාට නොකැමැත්තෙමි. එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙනතුරු ඊශ්‍රායල් වරුන්ට ධර්මක් දුරට දැනිකම පැමිණෙති වෙන බවය. දැන් අරහසක් බෙදලා වරනවා. ඊශ්‍රායල් වරුන්ට යම්කි දැනිකමක් සිටේ ගල්වීමක් දැන් දැනිකමක් ඇතිවති වෙනවා. කිතේ කල්ද සදාටම කියන්නේ විතර කියනවා අන්‍ය ජාතීන් ගේ සම්පූර්ණත්වය පැමිණෙතුරු අනුජාතින ඔබ සහ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙ මිහිකලා වූ ඊශ්‍රායල් ජාතියට මේ දේ වචනය අබුදුනා වූ ඊශ්‍රායල් ජාතියට නායකකම් අපිට කරන්න බා. අද ඔබ සහ මා උදේ පාන්දර නැගලා මේ වචනේ කියවන්නේ ඊශ්‍රායල් ජාතිය ඊශ්‍රායල් වරුන් තුලින් දෙවියන් වහන්සේ ශුද්ධාත්මය මාර්ග තුලින් මේ වචනේ දුන්න නිසායි අපි උඹට නායකයෙක් අපිට මේ කාලේ මම පාවිච්චි කරනවා අපව ගැලීමට ගෙනීමට. නමුත් උන්වහන්සේ කියනවා ඒ සම්පූර්ණත්වය නැත්නම් මේ කාලේ සම්පූර්ණ වෙන්න යන ඊළඟට කියනවා මේ ආකාරයෙන් අපි කාලේ හඳුනන මුළු ඊශ්‍රායල් ගලවන ලබන්නේ මම මේ මුලින්ම විශ්ව කරන්න. හොඳයි, එයින් මුලින් අපි මුලින් පටන් ගමු 11 එක දිහා බලමු. ඒ පුරුදු පරික්ෂා දෙයිද කියනවා එසේ විනම් දෙවියන් වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැර දැමූසේක්ද යසමි. සුදු පාවුල අහනවා මෙන්න මේකල මෙහෙම කරා. දෙවියන් වහන්සේ අකීක කරනවා. දෙවියන් වහන්සේ අපි දන්නවා පරමිසිරි පවා නැවත උන්වහන්සේ පිටු බෑ. උන්වහන්සේ නොයි කතාව හොඳ දරුවෝ තමයි සිදුනා. දැන් ඒක වුණක් නෙමෙයි දේව පුත්‍රයා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ සුදු පාවුල අහනවා ප්‍රශ්නයක්. එහෙනම් දෙවියන් වහන්සේ තමුන්ගේ සෙනඟ අත්තර දැමු සිටැසමි. නැග ඉසේ නොවේවා නෑ කවදාවත් නෑ. ඔය ප්‍රශ්නය අහලා ඔහු උත්තර දෙනවා කිසිම දාක නෑ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය අතහරින්නේ නෑ 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 මයි. මම කියනවා නේද ඔයාලට දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාති සමග ධර්මිෂ්ඨක අන්දමි ක්‍රියා කිරීම ධර්මිෂ්ඨ ක්‍රියා කිරීම. හොඳයි, ඊළඟට කියනවා දෙවියන් වහන්සේගේ පෙර ඇඳිනකත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක.
දෙවියන් වහන්සේ උන්වහන්සේ තමයි උන්වහන්සේ තෝරගත්තේ ආබ්‍රහම්. උන්වහන්සේගේ පෙර දැනගැනීම නම් උන්වහන්සේ ඒසව් යාකොබ්නේ යාකොබ් තෝරගන්නවා. උන්වහන්සේගේ තෝරගත්තේ උන්වහන්සේ අතහරින්නේ නැහැ. අතහැරලත් නැහැ. ඔබ මේ වචනේ ඔබ අධ්‍යයනය කරන ඔබ කියන ඔබ දකිනවා සෑම විටම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය බහුතරයක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. සෑම විටම ඉංග්‍රීසි බයිබලයේ වචන රටකන රෙමනන්ට් එක කට්ටිය කණ්ඩායමක් ඉතුරු වුණා. විශ්වාසවන්ත වූ ඇදහිලිවන්ත වූ උන්වහන්සේ අත්නෑරියා වූ සෙනඟ හැම විටම දෙවියන් වහන්සේ තමන් වහන්සේ උදෙසා ඉතුරු කරගත්තා. උන්වහන්සේ විශ්වාසවන්තයි, උන්වහන්සේ ධර්මිෂ්ඨයි, උන්වහන්සේ තෝරගත්ත අවශ්‍යණය උන්වහන්සේ අතාරින්නේ නැහැ. ඔබට මතක ඇති එදා එලියාගේ කාලේ තිබුණා උදේ එලියා අනාගත වක්තෘව එදා වාල්ගේ පූජකයන් 400ක් පරාජය පත් කරමින් ඒ වාල්ගේ පූජකයන් විනාශ කළා. නමුත් අපි දකිනවා තමයි ඊට පස්සේ මේ මොකද්ද කියලා එලියා අදහයට පත් වෙන හේතුවක් නිසා කියලා ඔහු දෙවියන් වහන්සේට දෙවි ස්වාමීනි මම විතරයි ඉන්නේ එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ කවුරුත් නැහැ. මම ඔබට කියවන්න රෝම 11:4 නමු දෙවියන් වහන්සේ මම ඔබට කියවන්න තුන් සහතර මේ කියන්නේ එලියා ගැන ස්වාමීනි ඔබගේ අනාගත වතුන් මැරුවෝය. එලියා කියනවා ඔබගේ පූජාසන විනහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි. කවුද කියන්නේ එලියා? ඔහු මාගේ දිවි නසංච සොයති කීවේය. නමු දෙවියන් වහන්සේ උත්තරගේ උත්තරය ඔහුට කුමක් කියන්නේද? බාලට දනනනු 7000ක් මිනිසයන් මටම ඉතුරු කර රකිමි යනුය. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. එලියාට ඔහු විතරයි ඉන්නේ කියලා යනවා කියලා නෑ. 7000ක්ම 7000ක් ඉන්නවා මම ඉතිර කරත්තා උසේනද? ඒ වගේම අපි බලමු මේ මුල් සභාව ගැන. මුල් සභාවේ අපි දකිනවා එදා පෙන්තකොස්ත දවසේ කවුද ගැලවිමට ආවේ? කවුද ගැලවිමට ආවේ? ඔබ කියවලා බලන්න. ඒ වගේම මම කැමති දෙයක් වඩා වැදගත් පදයක් ඔබට පෙන්වන්න කරන්න. හයවෙනි පරික්ෂණයේ ක්‍රියා 6-7 තවද දෙවියන් වහන්සේගේ වචනය පතලවිගේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රචලිත කරනවා. ගෝලයන්ගේ ගණන යෙරුසලමෙහි අතිශයින්ම වැඩි විය. එහෙනම් කොහෙද මේ වැඩි වුණේ? යෙරුසලමෙහි. ශ්‍රී ලංකාවේ නෙමෙයි. කවුද යෙරුසලමෙහිදී හිතෙව්වද? ගෝලයන්ගේ ගණන නැත්තම් අදහන්නමයි යුදෙව්වන්ගේ ගණන අතිශයින් වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවය. ඔබට මතක ඇති මම මුලින්ම පළවෙනි අදහිල්ල ඇදහිල්ල කීකරුවා නේද? මෙතන කියනවා පූජකයන්ගෙන් මහත් සමූහයක් ඇදහිල්ලට කීකරුවෝ ඊශ්‍රායල් ජාතිය. ඒ නිසා මේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ ඊශ්‍රායල් ජාතිය අතාරින්නෙම නැහැ. අතාරින්නේ නැහැ. උන්වහන්සේ සර්ව සාධාරණ ධර්මශ දෙවියන් වහන්සේ. මම අද දවසේ මා දන්නා තරමට මා කියවා දෙමලා තරමට ඊශ්‍රායල් ජාතියේ 275,000 පමණ යේසුස් වහන්සේව ගැලුම්කාරය පිළිගත්තා වූ ඊශ්‍රායල් රට යුදෙව ජීවත් වෙනවා. ලොකු ගණක් නෙමෙයි 275,000 පමණ. අපි දැන ඕල්ද කවුරු නැහැ කියලා නැහැ ඉන්නවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. හොඳයි. මෙහෙම ඕක කියවගොත් දැන් අපි 25 පදියේ මෙතන සිදු පාවුලතුම අතුවා කයට කියනවා රෝම වරුච්ච ඕගොල්ලෝ ඥානවන්තයෝ ඉදෝදේ ඕගොල්ලෝ දැන් පටන් ගන්න එපා. අපි තමයි ගැලවිලා ලබලා තියෙන්නේ. යුදෙව් ලැබුණේ නැහැ කියලා. එතම අපිට අභිරහසක් දන්නවා. දෙවියන් වහන්සේම යුදෙව් වරුන්ට ඊශ්‍රායල් තමන් තරමක් දුරට දැඩිකමක් පැමිණෙන්න ඉඩ හැරියා. තවද සහෝදරි මම පුදිසාර ඔබ සහ මා ගැළවීමට පැමිණ තුනිස. දෙවියන් වහන්සේ අපිට දැන් කාලයක් දී තිබුණා. මේ අපගේ කාලයයි. දෙවියන් වහන්සේ අපව
මේ ගැලවීමට ගේන්ට කාලෙ දීනවද නැවත වරක් මම ඔබෙන් අහනවා ඔබ මේ ගැලවීමට පැමිණ තිබෙනවද පමණක් නොමේ ඔබ මේ ගැලවීමේ පණිවිඩය අදාළ ශ්ලෝකයේ අවදි ගෙන යනවද පිටිතලේ සහෝදරි අපිට කරන්නම තිබෙන අවුදයක් මේක අතපසු කරන මඟ හරින්න කිසිම දේව දන්නෙකුට හැකියාවක් නැහැ හොඳයි ඊළඟට මේ පදේ කියනවා අන්‍ය ජාතීන්ගේ කාලය සම්පූර්ණ පමිනතුළු කියලා. ලූක් 21:24 අපි දන්නවා. යේසුස් වහන්සේ ඒ අන්‍ය ජාතීන්ගේ කාලය ගැන සඳහන් කරනවා. යේසුස් වහන්සේ. ඊට වඩා මම කැමති මේ වෙලාවේ යෙරමියා විත ඔබගේ අවධානය යොමු කරන්න. යෙරමියා 24:4. සහ යෙරමියා 31:34 දක්වා. එදවසින් මේ කොටසේ මේ චිතු පාවුල්තුමා ප්‍රකාශ කරන්නේ ඒ යෙරමියාගේ පොතෙන් පුඩාක් කොටස් 32. නමුත් මම කැමති මුලින්ම ඔබලාට මුලින්ම යෙරමියා 24:7 කියවන්න. යෙරමියා 24:7. මහා ස්වාමීන් වහන්සේ බව දැන ගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. කීසල් ජාති ගැන කියන්නේ මහා ස්වාමීන් වහන්සේ බව දැන ගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනග වෙනවායද මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මක් නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින්ම මා වෙත හැරෙනවායද. ඒ වගේම යෙරමියා 31:34 දක්වා. නමුත් කියන්න බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමි වහන්සේ කියලාසේක. ඒ වරාහි මිශ්‍ර දේශයේ තේ ඔවුන්ගේ ප්‍රේමුන් ගේන පිණිස මා ඔවුන්ගේ අත ඇලුණු දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙමි. නමුත් ඔවුන් ඒ මාගේ ගිවිසුම කඩකොළුවේ ස්වාමි වහන්සේ කියලාසේක. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායල් වංශයේ සමග කරන ගිවිසුම මෙයයි ස්වාමී වහන්සේ කියලා සීක මම මාගේ විවස්ථාව ඔවුන් තුලම තබා ඒක ඔවුන්ගේ සිත්වල නියන්නේ මම මාගේ විවස්ථාව ඔවුන් තුලම තබා ඒක ඔවුන්ගේ සිත්වල නියන්නේ මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි ඔබද මාගේ සෙනග වන්නෝය ස්වාමී වහන්සේ හැදිර ගැනින්නයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තමත් නුගන්වන්නේය මක් නිසාද ඔවුන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගෙන සිටින්නෝය බුදුමා කරදයක් විද්‍යාවාසික වශයෙන් කියන්නේ කාලයක් ඉන්නේ නෑ ඊසා ජාතියේ සෑම කෙනෙක්ම ගණන් ලබන්න ඕයි කියලා අපි දැන් කියනවා රෝම 11:26 ඒ වගේම යෙරමියා 31:34 කියුවා මේ ශෙනග ඇදිරෙන බවට. මේ වෙලාව මම කැමති උඩ එක දෙයක් තාමත් වැදගත් දෙයක් පැහැදිලි කරන්න. සමහර විට මේ පදේ පමණක් කියවල ගේ කියනවා ආ එහෙනම් ඒ කියන්නේ ඊශ්‍රායල් ජාතිය කුණාම හරි. ඕන් ගැලවීමට යනවා කියලා නැහැ. ගැලවීමේ පදනම වෙනස් වෙලා නැහැ. ගැලවීමට මාර්ග ගොඩක් නැහැ. කවුරුත් ඊශ්‍රායල් ජාතිකයේ හින්දා පමණ ගැලවීමට ඉන්නේ නැහැ. මම ඔබට කියවන්න ක්‍රියා 4:12 ක්‍රියා 4:12 කොහොමද කියන්නේ වෙන කිසිවෙක තුල ගැලවීමක් නැත්තේය ගැලවීම නැත්තේ ක්‍රියා 4:12 මක් නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙනාද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් නැත්තේ කියෝ එකිවේ නැත යේසුස් වහන්සේගේ නාමයෙන් හැර වෙන කිසි මාර්ගයක් නැහැ ඒ වුණා විතර කියන්නේ මොකද්ද මුළු ඊශ්‍රායල් ගැලවීම දෙනවා කියලා කියන්නේ නැහැ ඔවුන් ඊශ්‍රායල් ජාති කියන ඊශ්‍රායල් කියන නම දැනගෙන ඉන්නේ නැහැ. ඔවුන්ගේ සිත් විනාශ වෙනවා. ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි අදහාගෙන ඔවුන් ගැලීමට යනවා. මම විශ්වාස කරන්නේ සමස්තයක් වශයෙන් මේ ජාති අතිබහුතරය ගැලීමට ඉන්න අවස්ථාවක් එනවා. සමහර විට සියලන් දිනකට මම දන්නේ සෑම එක්කෙනෙක්ද කියලා. එක්කෙනෙක්වත් නැහැ. ඒ ජාතිය පවා සිත් දැඩි කරගත්තා වූ සුළුතරයක් ඉන්න බලමයි කියන්නේ මම දන්නේ නැහැ.
නමුත් මේ වචනේ මම පහතම ඔබට ප්‍රකාශ කරනවා ඒ ඊශ්‍රායල් ජාතිය අති බහුතරය යේසු වහන්සේව ගැලුම් කාර්යයට පිළිගන්නා වූ කාලයක් දෙවියන් වහන්සේ මෙවන් දෙන උන්වහන්සේ කියනවා මම උන්ට අලුත් හිතක් දෙනවා කියලා මෙන්න අපගේ දේවි ස්වාමීන් වහන්සේගේ ධර්මිෂ්ඨතාවය ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ප්‍රේමයේ තවලක මෙහෙ තේරුම් ගන්න අපගේ දෙවියන් වහන්සේ අති ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ ලෝකයා සමග ආදම් තුලින් ඒ පාපේ ලෝකයට ආවිද උන්වහන්සේ ධර්මිෂ්ඨව ඒ මිනිස්යාට උන්වහන්සේ ගැලවි මාර්ගයක් වයුර්ථ කරනවා යුදේ වරු ඒ ගැලුම් කර ප්‍රතික්ෂේප කරන්නට දෙවියන් වහන්සේ ඔවුන්ගේ හදවත් කවදාවත් සම්පූර්ණ විනාශ කර ඒ ජාතිය තුල මහා විශාල අපි විශේෂ විශිෂ්ට ගැලවිමක් දෙන්න යනවා අපගේ දෙවියන් වහන්සේ එහෙමනම් මේ සර්ව සාධාරණ දෙවියන් වහන්සේ ඔබ සහගේ මාගෙන කිසේ ක්‍රියා කරාවිද කියනවා ප්‍රශ්නය මම කැමති ඔබ විසින් තවන්න මාසන්නේ යම් හේතුවක් ඉදන් අද සමාජයේ අපි හැමෝම පායි සැබවින්ම යේසුස් වහන්සේ විශ්වාසවන්තව ජීවත් වෙනවා නම් නොඑක් ආකාර අසාධාරණ නොඑක් ආකාර දුෂ්කරතා නොඑක් ආකාර පීඩා අභිදින පුළුවන් නිතමගේ අසාධාරණ ජබ් ලැපෙන්න පුළුවන් මම ඔබට කියනවා දෙවියන් වහන්සේ සාධාරණ වූ දෙවියන් වහන්සේ ඒ නිසා ඔබට යම් කිසි කෙනෙක් නැතම් යම් කිසි විදියකට ඔබගේ ඥාති වෙන්න පුළුවන් ඔබගේ පවුලේ වෙනා වෙන්න පුළුවන් ඔබගේ මිත්‍රයන් වෙන්න පුළුවන් විවිධාකාර අසාධාරණ වීම වීම අපිට වෙන්න පුළුවන් ඔබගේ ජීවිතයේ අසාධාර්මී වෙලා තිබෙනවා නම් අපිට කියනවා අපගේ දෙවියන් වහන්සේ මේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ අති සාධාරණ දෙවියන් වහන්සේ. ඔබගේ ජීවිතයේ සාධාරණත්වය ඉෂ්ට කරන බව මම නිසකයි. එවනිසා ඔබ අද ඉන්නේ යම් කිසි හේතු නිසා අසාධාරණ ලක් වෙලා නම් ඔබට ලැබිය යුතු ඔබගේ උසස් වීම ලැබලා නැත්නම් අයුතුලිස ඔබව ඔබගේ රැකියාවෙන් නිරපදවන දිවෙනවා නම් අයුතුලිස කවුරු හරි ඔබගේ අයිති ඔබගේ ඉඩම වෙන්න පුළුවන් ඔබගේ නොයේ ප්‍රවටිල්ල මාර්ගයෙන් ඔබෙන් සුවාගෙන තිබෙනවා පිළිසවදෙන් සහෝදි මම ඔබට කියනවා මම ඔබට මේ කියලාම දිවෙන් වහන්සේ වෙනුවෙන් දරා ගන්න අතර උනාජෙන් ජීවත් වෙන්න ඕන්ට වෛර කරන්න එපා ඕන් ගැන යාශ්‍රා කරන්න ඔන්න ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ නම කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේට සමාධි කියලා කරනවා මම ඔබ වහන්සේ විශ්වාසවන්ත ජීවත් වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ කී කරුවා මම ජීවත් වෙනවා කියලා මම ඔබට කියනවා ඔබ නැතුණා උදී නැවත උන්වහන්සේ ඔබ ලබා දෙන්නේ මේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඒකම අපි බලමු රෝම 11:29 තිබෙනවගේ පොරොන්දු මක් නිසාද දෙවියන් වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේ. දෙනෝන්සි අද මාෂන් ඔබ සමන් දෙන්නේ. අද ඔබ දේව ධර්මෙ වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම නිසායි. ඒ කැඳවීම වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබව අතාරින්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් උන්වහන්සේව අතාරින්න. උන්වහන්සේ ඔබට පුළුවන් ඇල්මෙන්න. ඔබට පුළුවන් අකීකරු වෙන්න. නමුත් උන්වහන්සේ ඔබව අතාරින්නේ නැහැ. එම නිසා මේ පුරුදු වල්ල ගන්න. ඔබ දේව ධර්මයේ අපි කී අපි ඉගෙන ගත්තා පසුගිය අධ්‍යයනයේදී රෝම 8 ඒ දෙවියන්ගේ ප්‍රේමයෙන් කිසිම දෙයකට අප වෙන් කරන්න බෑ එහෙමනම් ඒ වගේම දෙවියන් වහන්සේගේ කැඳවීමෙන් කාටවත් අප වෙන් කරන්න බෑ ඒ කැඳවීම දිලා තියෙන්නේ සර්ව සාධාරණ අපේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ එනවා පොළොමන මේක නම් ඔබට කියන්න කියලා අසන්නා ඔබ බොහෝ දිනේ ඔබගේ ජීවිතේ අසාධාරණ ලක් වෙලා ඇති යුතුකම් ඔබගේ නොවේ කාය ඔබ සමයත් කළ නොකර අය වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම ඔබට සපයන්න බව යන බව ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා ඔබට ප්‍රකාශ කරන්න කියලා ඕ ප්‍රේමයේ සාධක සාහෝදි දැන් එහෙමනම් මේ අද දින අවසානයේ කොහොමද මම අවසාන කරන්නේ දැන් තව දෙයක් මම හදුවේ තියෙනවා මේ ශාක සාධාරණ දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබට මතක් කරනවා ඔබ සහ මම ඊශ්‍රායල් ජාතියට අතිශය ණය ගැති. යේසුස් වහන්සේව අපිට ලැබුණේ
ඊශ්‍රායල් ජාතිය තුල මෝසස්ව එලියාව දාවිද ලැබුණේ ඊශ්‍රායල් ජාතිය තුල. අපි එහෙමනම් ඒ ජාතිය ණයගැති දෙනෝගේ වචනේ අපි දකින්නවා එදා ඒ උප්පත්ති දොළහේ දෙනෝන්සි ආබ්‍රාම්ව කැඳවන ආබ්‍රාම්ට ඒ හත්තාකාර පුරොන්දු ජනාතර දෙනෝන්සි කියනවා නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නම් කියලා. ආබ්‍රාම් තුලින් යාකොබ් තුලින් ඒ ඊශ්‍රායල් ජාතිය ඇති වෙනවා. ඒ පුරොන්දු වෙනස් වෙනානේ ඊශ්‍රා ජාතියද ආශිර්වාද කරන්නට දී ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ගීතාවලිය 122 ගීතාවලිය 122 6 දෙස බලන්න මොකක්ද. යෙරුසලෙමේ සමාදාන විසා යාච්ඤා කරව. තීඩ ප්‍රේම කරන්නෝද දියුණු වන්නෝය. තීඩ කියන්නේ යෙරුසලෙමට ප්‍රේම කරන්නෝ දියුණු වන්නෝය. දියුණුවීම අපේක්ෂා කරමින් ඊශ්‍රායල් ආශිර්වාද කරන්නපා. දියුණුවීම අපේක්ෂා කරමින් යෙරුසලෙමට යාච්ඤා කරන්නපා. නමුත් අමතක කරන්නපා. එදා යේසුස් වහන්සේ යෙරුසලෙමේ ඇඬුවා කියලා කියනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යෙරුසලෙම ඇඬුවා. ඔබ සාම මේ ඊශ්‍රායල් ජාතිය ගැන අපි කුමක්ද මම ඔබට ඉල්ලා සිටිනවා මම ඉල්ලා සිටවයි යෝජනා කරනවා ඔබට ඔබ ඊශ්‍රායල් ජාතිය ගැන ඒ යෙරුසලෙමේ සමාදානය ගැන ඔබ යාඥා කරන්න. ඒ යෙරුසලෙමේ නැත්තම් ඊශ්‍රායල් දේශයේ වසන්නා වූ ඊශ්‍රායල්වරුන් ගැලවීමට පැමිණීම නිසා යාඥා කරන්න. ඒ ගැලවීමේ සේවය නැත්තම් ඒ ඊශ්‍රායල්වරුන්ට යේසුස් වහන්සේ ගැන ජූස් ෆෝ ජීසස් කියලා මෙයාලා දෙනවා. යේසුස් වහන්සේ මේ වහන්සේ කෙනා පණිවිඩේ දේශනා කරන්න සභාවලට ඔබට පුළුවන් නම් ඔබ ආශිර්වාද කරන්න උපකාර වෙන දෙන්න ප්‍රමිතවදතාවුනේ. මම ඔබට මේ කියන්නේ දෙවියන් වහන්සේ මේ කරන්ච වැඩක් විදිහට උදව් කරන කමක් නෙමෙයි. උන්වහන්සේ මගේ ජීවිතේ අතිශයෙන් කියන බැතර මාත ආශිර්වාද කරන දෙයක් කියන වහන්සේ. සබින්දවදතාවුදී අද දවසේ අප මේ පරිශුද්ධ තුනක් අපි කෙටි කාලයක අධ්‍යයනය කළා. මොකද අපි ඉගෙන ගත්තේ? දිවෙනවාද විශ්වාසවන්තයි. දරාද පුරුදු කඩෙන්නේ. දරාද පුතෝර ගත්තා උනන්දු මාතාරින්නේ. දිවෙනවාද ස්තෝර ගත්තා ඊශ්‍රායල් ජාතිය මොහොත අතහැරලා නැහැ. නමුත් අපිට ඒ වගේම අපිට වගකීමක් තියෙනවා දෙවල් දෙකක්. කවුත් ගැළවීමට පැමිණෙන්නේ නැහැ. සුභාරංචි අහන්න නැතුව. එන සුමාරංජි ශේරියට අපගේ ජීවිතයේ මුල් තැනක් අපි දෙන්න තියෙනවා වැඩිදස් ආයතන දෙන්න තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට ඒ પરම්පරා නියෝගයට වඩා වැඩිදස් ආයතන දෙන්න තියෙනවා. ඒ වගේම ඊශ්‍රායල් ජාතියට අපි ආශිර්වාද කරන්න තියෙනවා. මෙසේ කරන අතර දෙවියන් වහන්සේම ඔබ සෑමදාම අතිශයින් ආශිර්වාද කරන බව නිසකවම විශ්වාස කරනවා. අපි යාඥා